අපි බලමු ධනු ලග්නයේට 2023 වසර කොහොමද ගෙවෙන්නේ කියලා. ධනු ලග්න හිමියන් අවුරුදු 7මාරක ඒ රාශියක පහු කරමින් තමා කාලය ගත කළේ. ඉතින් මේ වෙලාවේදී ඔයාලට ගොඩාක් කරදර සිද්ධ වුණා. ඔයාලට මං කියන්න ඕනේ අත්දැකීමෙන් ඔයාලා මේ හැම දිනාම මේ කරදර විඳගත්තා. 2023 වසර උදා වෙනවත් එක්කම ඔයාලගේ සියලු කරදර අවසන් වෙනවා. ඔයාලගේ කේන්ද්‍රයේ අධිපති ගුරු ග්‍රහය ඔන්න හතරවන භාවයේ තමයි ඉන්නේ. වසර ආරම්භයේදීම හතරවන භාවයේ ඉන්නේ. මේ ගුරු ග්‍රහයාගේ සංක්‍රමණියත් එක්ක පෞලිය ඇයට වගේම ඔයාලටත් ලොකු මානසික සතුටක් ලැබෙනවා. ඔයාලගේ හඳහනේ 12 වෙනි භාවයේ, 5 වෙනි භාවයේ, 2 වෙනි භාවයේ මේ සෙනසුරු ග්‍රහයා වරුදු 7මාරක් රැඳී හිටියා. ඔයාලට ආයෙත් මේ අපල තත්ත්වයේ මතුවෙන්නේ වසර 36කට පස්සේ. ඔන්න ඔයාලට ඒ ගැන හිතලා දැන් සතුටින් ඉන්න පුළුවන්. ඒ වගේම තමා ඔයාලගේ අම්මා. ඔයාලගේ මව දිගු කාලයක් තිස්සේ කිසියම් රෝගයකින් පෙළී හිටියානම් එය සුවතර හැරෙන කාලයක්. ඔයාලටත් හැම රෝග හැම දෙවිලාදීන් පීඩා විඳින්මින් හිටියානම් ඔයාලට ඒ සියල්ලටම සහනයක් ගෙන දෙනවා. 2023 මාර්තු මාසේ වෙනකොට ඔයාලට තිබුණ බරපතල සෞඛ්‍ය ගැටලු වලින් අත් මිදෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔයාලා රැකියාවක නිරත වෙලා ඉන්නව නම් ඔයාලා රැකියාවේ අපේක්ෂා කරන උසස් වීම වගේ දේවල් මේ 2023 වසරේදී ඔබට ලැබෙනවා. ඒ වගේම ඔයාලට උසස් වීමක් පවා ලැබෙන්න තියෙන කාලය. බාධාවකින් තොරව මේ හැම දෙයක්ම ඔයාලට ලැබෙනවා. රවි ග්‍රහයාගේ හා බුධ ග්‍රහයාගේ බලපෑමෙන් තමයි මේ හැම දෙයක්ම ධනු ලග්න හිමියන්ට මේ කාලේදී සිද්ධ වෙන්නේ. 2023 වසරේ මුල් කාලයේදී නම් ඔයාලට ආදරය සම්බන්ධයෙන් නම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒත් ඉතින් ඔයාලා අධෛර්යයට පත් වෙන්නේ නැහැ. 2023 අවසාන භාගයේ වෙනකොට ඔයාලට ආදරය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිඵල ගෙනෙනවා. ඔයාලගේ ප්‍රේම සම්බන්ධතාවයේ වැඩි දියුණු වෙනවා. ඒ වගේම වාසනාවන්ත සහකරුවෙක් හරි සහකාරියක් හරි ලැබෙනවා. ඔන්න 2023 වසරේදී ධනු ලග්න හිමියන්ගේ විවාහ ජීවිතය සාර්ථක වෙනවා. තිබුණු සියලුම කරදර ප්‍රශ්න නිමා වෙලා සාර්ථක ජීවිතයක් ගත කරන්න වාසනාව එළඹෙනවා. අධ්‍යාපනය ලබන සිසුන්ට නම් මෙහෙස මහසි වී වැඩ කරන්න සිද්ධ වෙනවා. ඔන්න මේ වෙලාවේදී තරඟ විභාගවලින් ජය ගන්න නම් වැඩි වැඩියෙන් ඔයාලා මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. ලොකු උත්සාහයක් දරන්න සිද්ධ වෙනවා. ඔන්න ව්‍යාපාරිකයන්ට 2023 වසරේදී වෙනස්ම ආකාරයෙන් සිතන්න පෙළඹෙනවා. ඒ මොකද මේ වසරේදී ඔයාලගේ නිෂ්පාදන හිතූ විදිහට අලෙවි වෙනවා. ස්වයන් රැකියාවක් පටන් ගත්තොත් ඒ වගේම අන්තර්ජාලයෙන් හොයන මුදල් වලින් ඔයාලට සෑහෙන ලාභයක් ගන්න පුළුවන්. මේ කාලේදී ඔයාලා ගොඩක් කල්පනාවෙන් ජීවත් වෙන්න ඕනේ. මොකද ඔයාලට ආර්ථික ලාභ ලැබෙනකොට යම්කිසි මුදලක් ඉතුරු කරගන්නට ඔයාලා සූදානම් වෙන්න ඕනේ. නිකුරුනේ මුදල් නාස්ති කරන්න යන්න එපා. මොකද ඉදිරියට ප්‍රයෝජනවත් වෙනවා. මුදල් පරිහරණයේදී ඔයාලා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම මේ වෙලාවේදී ඔයාලා මිතුරන් වෙනුවෙන් ණයට මුදල් දෙන්න නම් යන්න එපා. මොකද ඒ මුදල් ආපසු නම් ලැබෙන්නේ නැහැ. ඔයාලා මේ වෙලාවේදී හවුල් ව්‍යාපාර කරන්න යන්න එපා. ධනු ලග්න හිමියන්ට තනියම ආයෝජනය කරලා තනියම ව්‍යාපාරයක් කරන්න තමයි මේ කාලේ සුදුසු වෙන්නේ. ඉතින් ඔයාලා ඒ ගැනත් හිතන්න ඕනේ. මේ වෙලාවේ සුපෝකභෝගී ඇඳුම් පැළඳුම් ඒ වගේ දේවල් වලට වගේම කෑම බීම ගන්නත් විශාල ලෙස මුදල් වැය කරනවා. ඔන්න ඒ ගැන ඔයාලා කල්පනාකාරී වෙන්න ඕනේ. ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපති ග්‍රහයා වගේම හතරවෙනි භාවයේ අධිපති ග්‍රහයා ගුරු ග්‍රහයා. ගුරු ග්‍රහයා මේ දිනවල ඉන්නේ හතරවෙනි භාවයේ. මේ ගුරු ග්‍රහයා දහවැන්නේ හිටියොත් ඔයාලට අනිවාර්යයෙන්ම රජයේ රැකියාවක් හිමි වෙනවා. ගොඩාක් අවංකව ඔයාලා මේ රැකියාව කරනවා. ඔයාලගේ ගුරු ග්‍රහයා දහවෙනි භාවයේ ඉන්නවා නම් මේ 2023 වසරේදී අනිවාර්යයෙන්ම ඔයාලට රජයේ රැකියාවක් හිමි වෙනවා. ඒ වගේම මාධ්‍ය ශාස්ත්‍රයේ රැකියාවක් කරන්නත් වාසනාව පෑදෙනවා. ඒ වගේම වෙළඳ ව්‍යාපාරයක් කරන්නත් ඉතාමත් හොඳ පිහිටීමක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. දේපළ වෙළඳාම් වගේ ව්‍යාපාරයක් කරගෙන යන්න ඔයාලට වාසනාව උදා වෙනවා. බුධ ග්‍රහයා දහවැන්නේ පිහිටලා ඉන්නවා නම් භද්‍ර යෝගයේ උදා වෙනවා. මේක ඉතින් පංචමහා පුරුෂ යෝග වලින් එකක්. පොත්පත් ලිපි ලේඛන ආශ්‍රිත රැකියාවකට හරි පොත්පත් පිළිබඳ ව්‍යාපාරයකට හරි මේ පිහිටීම බලපානවා. සාමාන්‍යයෙන් පාසල්වල වගේම රජයේ කාර්යාලවල රැකියාව ලබන්නත් පුළුවන්. කුඩා කාලයේදී ඔයාලගේ අධ්‍යාපනයේ බිඳ වැටුනොත් බුධ ග්‍රහයා දහවැන්නේ පිහිටීමෙන් හින්දා කැටියම් වගේ ශිල්පය
ඒවගේම කුඩා කර්මාන්තයක් වගේ දෙයක් කරගෙන යන්න ඉඩ ලැබෙනවා. ඔයාලගේ හඳහනේ සිකුරු ග්‍රහයා 10 වෙනි ස්ථානයේ පිහිටලා හිටියොත් අයස්ථානාධිපති සිකුරු ග්‍රහයා තමයි ඒ ස්ථානයේ ඉන්නේ. ඉතින් මේ අවස්ථාවේ සිකුරු ග්‍රහයා නීච භාවයෙන් තමයි ඉන්නේ. මේ පිහිටීම අනුව රැකියා ස්ථානීය ප්‍රශ්න ඒ කියන්නේ වැටුප් පිළිබඳ ප්‍රශ්න වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ව්‍යාපාරයක නිරත වෙලා ඉන්නව නම් ඒත් පොඩි පොඩි සතුරු කරදර ඇති වෙනවා. ඒත් මේ වෙලාවේදී ඔයාලා බලන්න ඕනේ මේ සිකුරු ග්‍රහයා එක්ක තව ග්‍රහයෙක් ඉන්නවද කියලා. මෙතනදී සිකුරු ග්‍රහයාත් එක්ක බුධ ග්‍රහයා පිහිටලා හිටියොත් නීච බංග රාජ්‍යෝගයක් හැදෙනවා. ඉතින් ඒක රැකියාවට විශාල පිටුවහලක් වෙනවා. ඒ කියන්නේ ඔයාලා ව්‍යාපාරයක නිරත වුණොත් ඉතා ඉහළ මට්ටමකට පැමිණෙනවා. ඒ වගේම තමා ඔයාලගේ ධනස්ථාන අධිපති ඒ කියන්නේ දෙවැන්න අධිපති දහවැන්නේ පිහිටලා හිටියොත් ඒ කියන්නේ සෙනසුරු ග්‍රහයා දහවැන්නේ පිහිටලා හිටියොත් ඉතාමත් වාග්ය සම්පන්න තත්ත්වයක්. හොඳ වැටුපක් ලබන්න වාසනාව හිමි වෙනවා. වැඩි වැටුපක් වගේම රැකියාවේ ප්‍රතිලාභ ඔයාලා හිතනවටත් වඩා ලැබෙනවා. ඔයාලා ගොඩක් උත්සාහයෙන් උනන්දුවෙන් තමා මේ රැකියාවේ නිරත වෙන්නේ. ඒ වගේම ඉහළ තනතුරක් ලබන්නත් මේ පිහිටීම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම ඔයාලා විශාල පිරිසකගේ සහයෝගයෙන් තමා මේ රැකියාව කරගෙන යන්නේ. ඒ වගේම ඔයාලගේ හඳානේ 10 වැන්නේ රාහු ග්‍රහයා පිහිටලා හිටියොත් ඒකත් ඉතාමත් හොඳ පිහිටීමක්. ඔයාලා පොඩි කාලේ ඉඳලම රාහු මහදසාවක් ලැබලා තිබුණා නම් ඔයාලට ස්ථිරවම ඉංජිනේරු විභාගය පාස් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා රැකියාව තුළ ලොකු ජයක් අත් කරගන්නවා. මහන්සිය තරමට ගොඩාක් ප්‍රතිඵල දෙන රැකියාවක් තමයි ලැබෙන්නේ. ඒ වගේම ඔයාලා කරන රැකියාවට ප්‍රවාහන පහසුකම් පවා හිමි වෙනවා. ඒත් ඉතින් කේතු ග්‍රහයා මෙම 10 වෙනි ස්ථානයේ රැඳිලා හිටියොත් ඔයාලට රැකියාව තුළ විවිධ කම්කටොළු ප්‍රශ්න පැන නගිනවා. ඔයාලා ප්‍රසිද්ධියක් නැති ස්ථානවල තමා සේවය කරන්නේ. ඒ වගේම ඕනවට එපාවට තමයි මේ රැකියාව කරන්නේ. රවි ග්‍රහයා 10 වෙනි භාවයේ හිටියොත් පෙර ආත්මයේ කර තිබූ රැකියාව තමයි ඔයාලට මේ ආත්මයේ තුරුම වෙන්නේ. ඔන්න හොඳ ස්ථිර රැකියාවකට වාග්ය හිමි වෙනවා. ඒ වගේම මෙති ඇමතිවරු පවා ඇසුරු කරන්න හැකි රැකියාවක් තමා ලැබෙන්නේ. රැකියාව නිසා විදේශ ගමන් යෑමටත් හැකියාව ලැබෙනවා. ඒ වගේම බාධාවකින් තොරව රැකියාව කරන්න ඔයාලට ඉඩ ලැබෙනවා. රවි ග්‍රහයාත් එක්ක බුධ ග්‍රහයාත් පිහිටලා හිටියොත් ධර්ම කර්මාධිපති රාජයෝගයේ දිලා ජීවිතේ වාසනාවන්ත වෙනවා. ඔන්න ඔයාලගේ හඳහනේ සඳු ග්‍රහයා 10 වෙනි කොටුවේ පිහිටලා ඉන්නවා නම් ටිකක් අපලකාරී තත්ත්වයක් පෙන්නුම් කරනවා. අටවැන්නට අධිපතිකම දරන හින්දා 10 වැන්නේ ඉදීම නිසා ඔයාලට රැකියාවේ යම් යම් බාධක තත්ත්වයන් පෙන්නුම් කරනවා. ඔයාලට සඳු මහ දසාවක් සඳු වතුරු දසාවක් වගේ දෙයක් යෙදුනට පස්සේ මේ රැකියා තත්ත්වෙන් පහත වැටෙන්නත් පුළුවන්. ඒ වගේම රැකියා ස්ථානයෙන් කරදර ඇති වෙන්නත් පුළුවන්. නීතිමය ප්‍රශ්නවලට වගේ මැදි වෙන්නත් පුළුවන්. ඔයාලගේ හඳහනේ 10 වෙනි කොටුවේ කුජ ග්‍රහයා පිහිටලා ඉන්නම නම් විදේශගත වීමට වාග්ය හිමි වෙනවා. ඒ වගේම බන්ධනාගාර රෝහල් ආශ්‍රිත සේවය කරන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම ආරක්ෂක අංශවල රැකියාවක් කරන්නත් වාසනාව හිමි වෙනවා. මේ කුජ ග්‍රහයාගේ පිහිටීම අනුව හමුදාවේ පොලිසිය වගේ තැන්වල ඉහළ නිලතල දරන්නත් හැකියාව ලැබෙනවා. මේ පිහිටීම අනුව ගොඩාක් කාර්යසූර පුද්ගලයෙක් බිහි කරනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝ නරඹන්න කැමති නම් මගේ චැනල් එක අදම subscribe කරන්න.